සබන් හදන්න උගන්වනවා නම් ඒක අපි දවසකින් අපිට කියලා දෙන්න පුළුවන්. ඒ කියලා දීම තුල අපි එතෙන්දි තාක්ෂණික විතරක් නෙවෙයි. ඒ ඒකට අවශ්‍ය වෙන යන්ත්‍ර සූත්‍ර මොනවද? ඒවා ගන්නෙ කොහොමද? ඒ වගේම ඒකට තියෙන වෙළඳපොළ තත්ත්වය කීයක් විතර මේකට වියදම් වෙයිද? ඒ වගේ කියන සම්පූර්ණ මේ විස්තරයක් අපි ලබා දෙනවා ඒ පුහුණුවීම් ලබන සියලු දෙනාටම. අපි ඇත්තටම අවසාන පරමාර්ථය අපි පුහුණුවීම් ලබා දීලා මේකලෝ යවන්න නෙවෙයි, මේකලෝ ව්‍යාපාර ගැන්වීම තමයි අදහස්. ඒසයි ඒගොල්ලන්ට අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අපින් අහන්න පුළුවන්, ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඒකම ඒගොල්ලන්ට අවශ්‍ය සම්පූර්ණ දැනුම අපි ලබා දෙනවා. කෙනෙක් එවැනි අවස්ථාවක මූල්‍යමය අවශ්‍යතාවයක් ඇති වෙලා මට මෙන්න මේ වගේ දේවල් ටිකක් අවශ්‍යයි, මෙන්න මේ වගේ යන්ත්‍රෝපකරණ ටිකක් අවශ්‍යයි කියලා උතුමාලා ආදිනදී යම් දැනුවත් කිරීමක් සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. අපි සහයෝගය ලබා දෙනවා. අපි බැංකුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි කර්මාන්ත අමාත්‍යංශය වෙනම ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒකට අපි යොමු කරනවා. ඒකම බැංකුත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කරනවා. අපි දැනටමත් බැංකු එක්ක සහයෝගයෙන් වැඩ කරලා ඒ අයට අවශ්‍ය ණය මුදල් ලබා දීම් කරලා තියෙනවා. අපි නෙවෙයි ඒක බැංකුවෙන් ලබා දෙන්නේ. අපි අපේ සම්බන්ධීකරණ කටයුතු නිර්දේශය ලබා දීලා අපි අවශ්‍ය ඒකට ඕන මේ සැලස්ම හදලා දීලා ඒ සඳහා අපි යොමු කරනවා. ඔව්, ගමේ කෙනෙක්ට කාවද මුලින්ම ගිහිල්ලා මුලින්ම හම්බ වෙන්න ඕනේ මේ දේවල් කතා බහ කරගන්න. ඔව්, අපේ ඩිස්ත්‍රික් ඔෆිස් 25ක් තියෙනවා. ඒ ඩිස්ත්‍රික් ඔෆිස් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඒ අයට පුළුවන් කතා කරන්න. අපි ඉන්නවා ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරුවන්, ඒ එක්කම ඩිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ඉන්න ඒ අයත් එක්ක කතා කරලා ඒ තමන් අරගෙන ඒ කියන්නේ තමන්ට තියෙන අදහස සාකච්ඡා කරලා මේක කරන්න පුළුවන්ද, මේකේ තියෙන ගැටලු මොනවද, නැත්නම් වෙන ව්‍යාපාරයකට යනවද, නැත්නම් මේකම කරන්න පුළුවන්ද කියන අදහසත් ඒගොල්ලෝ සනාථ කරගන්න පුළුවන් අපේ නිලධාරීන් හම්බුනොත්.